ඒ නිමිතියාවන් එතකොට ඒවා පිළිබඳව ඇති වෙනා වූ දැඩි ආසාව චන්ද රාගේ කියලා වගේ පෙන්නපු මෙන්න මේ හේතු කරෙන් තමයි ඒව හදවත තුළ නැන අපේ හිත තුළ පැහැෙන දෙයක් බවටපත් වෙන්නේ. යම්කිසි ආශ්‍රවයක ස්වභාවය අපි කිව්වා ආශ්‍රව කියලා කියන්නේ යම්කිසි මේ යම් ඕජසක් එකතු වෙලා පැහිලා එකේ තන පල්ලුනහම ඇති වෙන දෙයක් කියලා ඒ ස්වභාවය ආශව කියන එක. දැන් ආශව කියලා හදනවා අවිෂ්ඨ ජාති. ඒ වගේ හදන ඔක්කොම බේත් වර්ග නොඑක ඒකිත වල්ලා පොළොව යට වල්ලා පල් වෙන්න තියලා ඊට පස්සේ පෙරල අරගෙන ඒක අපි ආශව කියන වචනේ ගන්නවා. ඒ මත්පැන් වර්ගත් අන්න ඒ වගේ හදනවා. අන්න එහෙම ස්වභාවයක් ඇති වෙනවා. රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන මේ පංචකාම මුල් කරගෙන. එවගු හැඟීම් මේ විදිහට සකස් වුණාම හිතේ යලි යලි ගොඩ නැගි නැගි හිත තුළම පැහැව පැහැව හිත අභ්‍යන්තරේ පල් කරනවා. කාමයන්ගේ දෝෂිතාවයට පත් කරනවා. මෙන්න මේ தත්ත්වයට පත් වුණා තමයි කාම ආශ්‍රව කියන එක හැදෙන්නේ. කාම කියන වචනේ තියෙනවා ගැඹුරු අර්ථ. නමුත් මෙයා නිරුක්ති මුදෙනේ කැමති නෑ මේවා කියනට බොහෝ අය. මොකද හේතුව පොත්වල පෙන්නලා තියෙන භාෂා නිරුක්ති ක්‍රමෙට මෙයා වෙනවා. එනිසා පොතේ නිරුක්ති බලාපොරොත්තු වෙච්ච ඒවා ඉගෙන ගත්තාම හරි අකමැති මේ අමුතු නිරුක්ති ආදියා කියනවා. මෙයා උවතු ප්‍රාකෘත කියත් ඒවට අපහාස කරනවා. නව බුදුරයන් වහන්සේ දේශනා කරපු ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට අනුකූලව තමයි අපිට ඔය අග්ගඤ්ඤ සූත්‍රයේ හොඳට පැහැදිලිව විග්‍රහ කරලා තියෙන නිරුක්ති දෙන ක්‍රමයක්. ඒ ක්‍රමයට අනුකූලව තමයි මේ විග්‍රහ කරලා දෙන්නේ මේ නිරුක්තිය නැහැටි. කාම කියන වචනේ පෙන්නන්නේ අම කියන වචනේ පෙන්නනවා අමෘතේ. අමෘතේවත් නිවන. ලෝකී අමෘතේ කියන්නේ වෙන එකක්. සාසනික වශයෙන් ආර්ය වශයෙන් අමෘතේ කියන්නේ තව එකක්. නොමැරෙන භාවේ නම් යම්තරකද උපන්නේ නැත්නම් මේ යන්නේ නැහැ. ඒකයි යථාර්ථය. ඉපදුනොත් මැරෙනවා. උපන්නේ නැති දෙයක මැරෙන්න දෙයක් නැහැ. එහෙනම් නිවනට අම කියන වචනේ භාවිත කරමු. අමා මහ නිවන ආදි වශයෙන් කියන්නේ ඒකයි. ඒතකොට අම කියන தත්වයේ කා දමනවා. එහෙනම් අම කියන தත්වයට පත් වෙන නොදී ඒකට හවස් කපනවා. අන්නේ ඒවට කියනවා කාම. ආස්වාද කාම නෙමේ ආස්වාදයන්ගේ චන්දරාගයෙන් බැඳිලා ඒ පසුවට හඹා ගියොත් ඒකාන්තයෙන්ම සතර ගමන හදනවා. අත්තරී නොවැළී මිදියඳ කොහොමවත් හිත ඉඳ තියන්නේ නැහැ. නැන් නිවාසු වේලා වන්න හිතින් තියන්නේ නැහැ. මේ පැත කපාගෙන මෙන්න මේ ගති ලක්ෂණය තියෙන එක තමයි වල කාම කිව්වේ. ඒවැම පැහිලා ඒවම යලි යලි ගොඩනගනගේ සිටිවිලි වශයෙන් නගනකොට අර වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඥාන ස්කන්ධ කියන මේ ස්කන්ධයන්ට ඇතුළත් වෙච්ච ඒ හිතේ ස්වභාව වේදනා, සංඥා, සංකාර, විඥාන වශයෙන් දැනෙච්ච ඒවා යලි යලි මතකේට නගනග යලි යලි අලුතෙන් ගොඩනගනක මෙහෙම මහ පැහැෙන ගොඩක් බාරපත් කරනවා. ඒතර ආස්වාදයන් හිත වැඳිලා ආස්වාදිය දාලා යන්න බෑ. ආස්වාදිය නැත්නම් හරි පාළුවක්. ආස්වාදිය නැත්නම් මොන සැනසුමක්ද? ඒව නැතිද කොහොමද සැනසුමක් තියෙන්නේ? මේ ආදි වශයෙන් නිවනට විරුද්ධ අදහස් ඇවිදින්න. නිවනට බය ඇති කරන. අත්‍යවීන් වැලි නිදහස් වුණාට පස්සේ ඒක විශාල පාළුවක් වගේ හැඟවෙනවා. පැවැත්ම හරි වටිනා දෙයක් හැටියෙන්නේ ආස්වාද විල ජීවත් වෙන තියන් කොච්චර හොඳ කියලා මේ අදහස එනවා. ඒ අදහස ආවට පස්සේ ඒකාන්තයෙන්ම ආශ්‍රව දිට්ඨියත් එකම අවිද්‍යාවත් එකමයි ඉන්නේ. අවිද්‍යාවේ තීරණය තමයි මේ ලෝකේ නිත්‍යයි සැපයි ආත්මයි කියනවා ගති ලක්ෂණ. එහෙනම් නිසි පරිහරණයට නිසි දෙයක්. මේක සැප මගක්. මේ පස්සේ ගියාම සැප හම්බ වෙනවා. මේක තමයි හරයක් තියෙන්නේ. ඔන්නේ අදහස තමයි නිත්‍යයි සැපයි ආත්මයි කියලා. නැන් නිත්‍ය සුඛ අත්ත වශයෙන් ගත්ත කිව්වකයි. ඔන්නේ අදහස අවිද්‍යාවෙන් ආපු දෘෂ්ටිය. අවිද්‍යාව නිසා තමයි ඒ ආශ්‍රවේ ඇති වෙන්නේ. අවිද්‍යාව මුල් කරගෙන තමයි කාම, භව, ditthi කියන මේ ඔක්කොම ඇති වෙන්නේ මුල් වෙන්නේ. එතකොට මේ කාම භව දෙක ඇති වෙනවා වගේම කාම ඡන්ද කියන தත්තර ආවොත් එහෙම බලවත් වුණාට පස්සේ ඇත්ත නැත්ත හොයා ගන්න පුළුවන්කමක් නැහැ. මිත්‍යා දෘෂ්ටියට වැටිලා ඒ දෘෂ්ටිය තුල ගන්නා වූ නිගමනට වැටිලා ඒවා හිතේ පැහැව පැහැව නැగి නැగి එනවා. ඇලිමයි ගැටිමයි මුල් කරගෙන
හැදෙන අර විදිහම පල් වෙන කොටහක් හැදෙනවා හිත තුල. ඒකෙදි තමයි ඥානවන්තින් නැන්න යම් කිසි දිවස් ඇති දිවකන් නැති ඒ වගේ පරිසිද්ධ දකින්න පුළුවන්. එහෙම ඥානවන්ත ඇති කේ තේ කරපු උත්තමයන් වහන්සේලාගේ නුවරට ගෝචර වෙච්ච යම් ක්‍රියාවක් තියෙනවා. දස වස්තුක සම්මාදිට්ඨිය ආදි වශයෙන්වත් අරගන්නේ නැතුව දානීය විපාක නැහැ, පූජා වල විපාකයක් නැහැ. ඒ වාගේම හෝම පූජාදී ඒවෙන් යම් කිසි ආකාරයේ විශේෂත්වයක් නැහැ. යුතුයකම් විශ්ව කරනවා කියලා කිසි විශේෂත්වයක් නැහැ. ඔයනිකන් ලෝකේ හදාගත්තේ ඒවා. පින් කියලා දෙයක් නැහැ, පව් කියලා දෙයක් නැහැ. අම්මා කියලා තාත්තා කියලා කවුද විශේෂ ඒ මිනිස්සු නේද? ওই ආදි වශයෙන් අරගන්නවා කිසිම ගුණයක් ඒ වලගේ විශේෂ ගුණයක් දකින්නේ නැහැ. මෙලොවා කිය මොනවාද පරලොවේ ඉඳන් මෙලොවට ආවා කියලා එකක් නැහැ. මෙලොවේ ඉන්නේ පරලොව යනවා කියලා එහෙම જાතිය හේගුත් නැහැ. ඕවා එක එක න හදාගත්ත බං ඔය මෙලොව පරලොව හරියට දැකලා කියන මහල බබුණු කිය ඥානවන්තයි ඔය ඔක්කොම බොරු කතා. මෙන්න මේවා තමයි දසවස්තුක මිත්‍යා දෘෂ්ටි කිව්. තමන්ගේ වාසියට එනකොට ඒකාන්තයෙන් ඒව හරියටම ඒකෙම කිදා බහිනවා. තමන්ගේ මනස ඉඳ දෙන්නේ නැහැ ඒව ඇත්තද කියලා හිතලා බලන්න. ඒක ඉස්සෙල්ලා මේක කපාහවි. ඒ වගේ මේක තමා විසින් අනික් අයලත් ප්‍රකාශ කරනවා. මෙන්න මේදී ගියාම මහා සාවාදී අපතලයා බවටත් පත් වෙනවා. හතර පහෙන් උඩින් ඉන්න බැරි තත්ත්වෙට පත් කරන දූතිය මානසිකත්වයක් ඇති කරනවා ඒ කියන දිස්තිය. මෙන්න මේ බඳු ස්වභාවයන් දැකලා ඒ වයින් අහක් කිරීම තමයි ඒ කියන්නේ. ඒ ආශ්‍රව ධර්මයන්ගේ වෙන් වෙන්න ඕනේ කියලා. මේවෙන් අහක් වීමද මෝලිකයි අර ඉතලා කිව්ව ක්‍රමෙමයි තියෙන්නේ. පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව ඒ ධර්මානුකූලව ලෝක ස්වභාවය දැක්කහම මේ හැම එකක්ම හට ගැනීමට තියෙන මුල එතනින් කැපිලා යනවා. මොකද ඔය හැම එකකටම මුලක් තියෙනවා මේ ලෝකේ හරි වටිනා දෙයක් කියන දෘෂ්ටිය. වටිනා දෙයක් කියන හැඟීමට බහිද යම් වැඩ පිළිලක් තියෙනවා. නොවටිනා දෙයක්මයි වටිනා දෙයක් කියලා හැඟෙන්නේ. අන්න ඒකම තමයි අවිද්‍යාව ගොඩනැගෙන්න හේතුව. යලි යලි නුනුවණින් මෙනෙහි කිරීම. ඇත්ත ඇටි ආකාරයෙන් බලන්නේ නැතුව. තමන්ගේ ආස්වාදයට ගැටිලා ඊටත් කූලව මෙනෙහි කරන්න පටන් ගත්තාම. අන්න ඒකින් ඇතිවෙන ස්වභාවයක් තමයි ඔය කියන ආසව වල මුල. එතන කැපිලා ගියාම අනුක්‍රමයෙන් කාමය, ඒතර මේ ditthi ආශ්‍රව කියන එක. වැරදි දෘෂ්ටි ඔක්කොම අත්හැරලා යනවා සෝවාන් ඵලයට පත් වුණාම. එතනින් මොකද වෙන්නේ? මේ ඔක්කොම දෘෂ්ටි හදාගන්න හේතුවක් තියෙනවා. අර අනිසි දේ අනිසි හැටියට දැක්කේ නැති නිසා දුක් දේ දුකට මුල් වෙන දේ ඒ වගේ දේ කියලා දැක්කේ නැති නිසා අසාර දේ සාරයි කියලා හිතාගෙන මුලා වෙච්ච නිසා ඊ අනුවම යන පුද්ගලයාට තමයි මේ ධිට්ඨිය නැగిලා ඉන්නේ දෘෂ්ටිය දෘෂ්ටිගත වෙනවා කියලා කියන්නේ ඒකයි. ඒ ඔක්කොම හේතුව මොකද ඉලා තියෙන්නේ? වටිනවා කියන මේ අදහසමයි. ලෝකේ යමක් වටිනවා කියලා හිතාගෙන තාකල් ඒකේ ඇති තත්ත්වේ බලන්න බෑ. ඇත්තට පේන්නේ. තමන්ගේ දරුවෙක් ඉන්නවා මගේ දරුවා කිව්වහම තමන්ට විශාල බැඳීමක් තියෙනවා. මගේ එකා, මගේ පුතා. ළමයි දෙන්නේ ගහගත්තාම තමන්ගේ පුතා කිව්ව එක නෑ. තවලා මේක ගහගෙන එක එක දෙන්නේගේ සුවාලත් වෙනවා. මගේ පුතා කිව්ව එක නෑ ඔළුවේ බැලනෝ. අම්මා දුවගෙන ගිහිලා මොකද කියන්නේ? කවුද මගේ පුතාව ගැහුවේ? ඕකද ඒ පාරයා? පුතාව අදාගෙන එයා අත ගග අනිකර වයින්. කවුද වැරදිකාරයා කිව්වොත් වැරදිකාරයා කියන්නේ ඉතින්ලා මගේ පුතා හරි අනික වැරදි. කවදාවත් තමගේ පුතාගේ වැරද්ද ගුටිකාවා කියලා එහෙම එහෙම හිතක් ගන්න අවාරිය අර මගේ කියන හැඟීම ඒකම වහනවා ඒක. ඒ තරමටම මුලාවටපත් කරලා ඇත්ත හොයන්න ඉඩ දෙන්නේ නැහැ. පැත්ත අදිනවා. ඉතින් මේක අපිට හොඳට පැහැදිලි ධර්මතාවය. මොන දෙයක් හරි මම හෝ මගේ කියන දෙකේ තියනවා නම් ඒ පැත්තට වාසියටම තමයි කතා කරන්නේ. අදහස් ඉන්නේ ඒ පැත්තට වාසියට. මම කරගන්න මගේ කරගන්න පැත්තටම තමයි ගොඩ ගැහින් තමයි මොනවා හරි හිතර ඉන්නේ. ඒ පැත්තට පහර වදිනවා නම් හරි අකමැති. ඉතින් මේක තමයි ධර්ම මේ ලෝක සත්‍යයගේ සතර ගමනේ ධර්මතාවයේ ඇති. මෙන්න මේ නිසා තමයි මේ දික්ටි විඳින්න බැරි. මේ දික්ටි ඔක්කොම තියෙන මම මගේ කියන එක පක්ෂව. ඒකේ ආස්වාදයේ ගෝචර වුණාම ඇත්ත වැහිලා ඒ ආස්වාදයේ වස්ත්‍රග්‍රාහී වෙන අනාගතේ මොන එනියක් ඇහුවත් කමක් නැහැ කියලා ඒ මොහොතේ ලැබෙන ආස්වාදයේ දකින්න මත්තම ඉක්මවල් නැතුව එහි හිත බැල හිට නැගින්නා වූ දේවල් තමයි දිට්ඨිය ඔක්කොම හටගන්නේ. ඒ කියන්නේ වැරදි ආකාරي යලි යලි හිතනට අවිද්‍යාව යලි යලි ගොඩ නැගි ගොඩ නැගිනවා.
ඒකෙන් අවිද්‍යාව විනාහකින්ද බැරි වෙලා යලි යලි නැගෙනවා. ඒකයි මේ සිද්ධ වෙන්නේ. මේ කාම භව කියන දෙකත් අර ආස්වාදයේ මුල් කරගෙනමයි හටගන්නේ. මේ යථාර්ථය දැක්කහම මේ සම ආශ්‍රයයක්ම ක්‍රමක් ක්‍රමේ මිදිර යනවා. සෝවාන් ඵලයටපත් වෙන දිට්ඨි මිදිර යනවා. ඒතකොට ඒ වගේම කාම ආශ්‍රව අනාගාමී වෙනකොට මිදිර යනවා. භව ආශ්‍රව අවිද්‍යාශ්‍රව කිනේවා අරිහත් ඵලයේදී මිදිර යන ක්‍රමයක් තියෙනවා. ඒක මේකයි විදිලා ඉවර වෙන්නේ. නමුත් මේ විදිනවා නෙමේ විදිනවා. ප්‍රඥාව වැඩෙනකොට මේවා ඉතුරු වෙන්නේ නැහැ. ප්‍රඥාවේ ස්වභාවය අකේ. අඳුරක තෙල් පහනක් දැල්ලුවොත් ආලෝකයක් දැල්ලුවොත් ඒ මට්ටමට අවර තිබෙන අඳුර දුරු වෙනවා. පහන පත්ත කරන්නයි අඳුර දුරු කරන්නයි දෙකක් කරන්න දෙයක් නැහැ. එකයි කරන්න තියෙන්නේ. අඳුර දුරු කරන්න ඕන නම් පහන දැල්වන්න ඕන. ඒකයි කරන්නේ. නබාන්දල්ීමේ ක්‍රියාකාරීත්වය කරපුවාම අඳුරදුරීමේ ස්වභාවයක් වාගේ ප්‍රඥාව නැමැති පහන දල්වන්න නම් දල්වනකොට අවිද්‍යාව අඳුරදුර වෙන්න මේ සියල්ලම ඉවරයි. ඒකයි හැටි. ඉතින් ඒ නිසා ප්‍රඥා පහන දල්වනවා කියන එක තේරුම් අරගන්න ඕනේ. ඒ සඳහා තමයි අනිසිදී අනිසී හැටියට, දුක්ඛදී දුක්ඛ හැටියට, අසාරදී අසාර හැටියට. නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න කියන්නේ ඒකයි. ඒක යථාර්ථයේ දකින්නකොට වෙන එකක් නෙමෙයි ඒකම තමයි සත්‍ය ස්වභාවය කියන සමන්ත නුවණට වැටෙන මධ්‍යස්තය. ඒතකොට මමය මගේ කියන බැඳීම ක්‍රමක්‍රමෙන් අළු වෙනකොට ඒ බැඳීම නිසා වැහිලා තිබිච්ච ඇත්ත දැන් විද්‍යාමානලා ක්‍රමක්‍රමෙන් දකින්න පටන් ගන්නකොට ධර්මයේ ඇగిලා එනවා. ප්‍රඥාව ලැබෙනකොට ඇත්ත වෙනකොට නැවත වාරයක් ආපහු යන්නේ නැහැ. ඒ ප්‍රඥාව දිනේ තමයි හිටින්නේ. ඒතකොට චන්දරාගයෙන් අත්තරින් වැඩි විදිහකින් කෙලවරේ නිවන් කරා යොමු වෙනා මිසක් ඒ මිහා නතර වෙන්නේ නැහැ. ඒක තේරුම් අරගන්න ඕනේ.